අපි හැම කෙනෙකුටම ජීවිතේ ඉලක්ක තියෙනවා. හැබැයි ඒ ඉලක්ක වලට යන්න නම් අපිට තියෙන්න ඕනේ කැපකිරීමක්, උනන්දුවක්, උත්සාහයක්. මේ සියල්ල එක තමයි අපි අපේ ඉලක්ක වලට ළඟා වෙන්න ඕනේ. අපිට එහෙම ඉලක්ක වලට ළඟා වෙනකොට ඔබටම ඔබව දැනෙයි. ඔබට තියෙන ශක්තිය, ඔබට තියෙන වටිනාකම, ඔබට තියෙන හැකියාව මොකක්ද කියලා. ඒ විදිහට පුංචි කාලේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් වැඩි දියුණු වෙලා ඊට පස්සේ අපි උසස් අධ්‍යාපනයෙන් පසුව තව ඉලක්ක අරගෙන ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට ආපු අපේ ව්‍යවසායකයෝ ඉන්නවා. ඉතින් ඒ එවැනි ව්‍යවසායකයෙකුට තමන් ඒ තමන්ගේ ඉලක්කගත මට්ටමට ආවට පස්සේ මොන වගේ හැඟීමක් ඇති වෙයිද? තමන්ගේ ජයග්‍රහණය ගැන. ඒ විදිහට ඉලක්ක අරගෙන ජයග්‍රහණය හිමි කරගත්තු චරිතයක් අද දවසේ අපේ ටු ද පොයින්ට් වැඩසටහනට සහභාගී කරව ගන්නට අපි හිතුවා. ඔහු තමයි මේ හෙලසුව නිර්මාණය වුණේ කොහොමද වැඩි දියුණු වුණේ අද කොතනද තියෙන්නේ මේ ගැන අපි කතා කරමු ඔහුත් සමග ඔහු තමයි පර්සි ටෙරන්ස් පීරිස් මහතා අයිබෝන් ඔබට අයිබෝන් දැන් පුංචි කාලේ ගැන අපි පොඩ්ඩක් තොරතුරු කතා කරමු පාසල් යන කාලේ ඉඳලා හැබැයි ඔබ අපි දැන් අහනවනේ පුංචි කාලේදී ඔබ කවුරු වෙන්නද කැමති එක අදහස් එනවනේ එතකොට මේ මේ හෙල සුව පියස නිර්මාණය කරන්නේ ඔබේ පොඩි කාලේ හිණයක්ද එහෙම නැත්නම් පසුගිය කාලේ ඇතිවෙච්ච දෙයක්ද අපි ඒ ආපු ගමන් මඟ ගැන අර පාසල් අධ්‍යාපනයෙන් පටන් ගමු මම ඇත්තටම වසන්තේ පාසල් ගියේ කොළඹ හත දීසේනානායක විද්‍යාලයට ඒකේ ප්‍රාරම්භක විදුහල්පති තමයි අපේ ආර්.අයි.ටී. අලස් මැතිතුමා බොහොම ජනප්‍රිය චරිතයක් වගේම ආදරණීය චරිතයක් ගරු කරන චරිතයක් අදටත් ඒ වගේම අපේ විදුහල්පතිතුමාගේ ගැන කියනවා නම් ඔහුගේ තේමාව තමයි තමාට පෙර රට කියන එක එකෙන තමන් ජීවත් වෙන රට තමයි පළමුවෙම රට ඉතුරු කරන්න ඕන අපි ජීවත් වෙන්න නම් රටක් තියෙන්න ඕනේ අපි ජීවත් වෙන්න ඔන්න ඔය තේමා පාඨයේ යටතේ තමයි අපි කුඩා කාලේ ඉඳන් නිර්මාණය වුනේ ඒ ආభాෂය තමයි අපිට ලැබුණේ ඒ ආభాෂය තුල අපේ විදුහල්පතිතුමාගේ සිත් සතන් අපේ හදවත් තුල ජනිත වුණා ඉතින් ඇත්තටම ඒ ආభాෂය දෝ කියලා හිතෙනව මට මෙතන ආරම්භ කරන්න ප්‍රධානම හේතුව වුණේ හොඳයි හෙලසුව පියස දැන් දැන් උසස් අධ්‍යාපනයෙන් පස්සේ එහෙම මොකද්ද තිබුණ ඉලක්කේ හෙලසුව පියස ආරම්භ කරන්නද එහෙම නැත්නම් ඊට වඩා වෙනස් සිතුවිලි තිබුණද ඔබට නොඑක් ව්‍යවසායකයන් පස්සේ ව්‍යවසාය පස්සේ මම ගියා ගිහිල්ලා ඉවරලා මට දැනුණා මගේ අරමුණ මගේ
उत्साह मगे मे मेतन निमेल मम हेमतिस्से मैख मट ओण ऊनीट वडादर अपे जनता वटकर श्रीलांकिक क्वशन कुहमद नगीटी मुखदरण उन्नोत्तन तमें मम नेमतुने ये अनु मम दिदास दहन में हिलसुअपियसन में देशीय पारंपरिक आहार पीलिबंद अत्रम अध्ययन करा रिसर्च पर्यशन कला पर्यशन तुल मम बलुआ अदापे समाजे गुडाक जनता व भूमियक जनता व लेडदुक्कलिं पेलेन्ने ऐ कियला मे बलनकोट अपे आहार पद्धतिये वेरद्दक अपे आहार मे जीवन रटावे पवत्मे वरदक तियेनवा कियला मट तेरुना ए अनुव मम गंपलात् वलट गिहिल्ला बिबिल ऊव विल्लस्स एतकोट पोलोन्नरुव अनुराधपुर इट पास दकुने पलात गाल मातर ए पैत्तर गिहिल मम एतरम बेलुआ ए मिनिसुंगे जीवित रटाव जीवन रटावत एक मे नागरिक अपे तीयन जीवन रटाव एतटम मे बहु वेगवत् ए वेगवत् तुल एतटम मे हरिम संकीर्ण वेला तीयन अपे आहार रटाव ඒ මිනිසුන්ගේ සරල සරල ආහාර රටාව නෙමෙයි නගරයේ අපේ අතර තියෙන්නේ ඒ අනුව තමයි මට තේරුනේ ගමේ මිනිස්සු කොච්චර නිරෝගිමත්ද නගර මිනිස්සු කොච්චර ලෙඩුද කියලා මෙන්න මේ අනුව තමයි මම හෙලසුව පියස පටන් ගත්තේ ගමේ ආහාර අපේ දේශීය පාරම්පරික ආහාර නගරයට අරගෙන එන්න හොඳයි දැන් මේ මේ අරගෙන ඉන්න එකත් ලේසි නෑනේ අභියෝග රසක් තියෙන්නට ඇති හැබැයි කොහොම හරි මේ වෙනකොට හෙලපියස හෙලසුව පියස ජනප්‍රිය වෙලා තියෙනවා ඒ හෙලසුව පියස ජනප්‍රිය වෙන්නටම හේතුව මං හිතන්නේ ඔබේ අරමුණ දැන් ඔබට අරමුණක් තිබුණේ අර හොඳ දේවල් අපේ ජනතාවට දෙන්න ඕනේ කියන කාරණාවත් එක්ක හොඳයි දැන් මේ 2019 විතර වගේ කාලවකවානුව මේක ආරම්භ කරන කාලවකවානුවනේ ඔබ මේ පිළිබඳව යම් මේ මේ සුවබැලීමක් කළේ දැන් බොහෝ දිනෙක පාසලෙන් අපි ඉවත් වෙනකොට උසස් අධ්‍යාපනය ලැබනකොට ඒ තියෙන ඉලක්කත් එක්ක අපි හොයාගෙන යන මාවත් වෙනස් දැන් ව්‍යවසායකෙක් හැටියට ඔබ හිතනවා මම දෙයක් නිර්මාණය කරන්න ඕනේ කියලා අපේ ව්‍යවසායකෙක් වෙන්න හිතන බොහෝ දෙනෙකුට මුලින්ම තියෙන ප්‍රශ්නේ තමයි අපි මොකද්ද කරන්නේ කියන එක. මට ව්‍යවසායකෙක් වෙන්න ඕනේ. මොකද්ද හැබැයි මම කරන්නේ? මොනවද මම නිෂ්පාදනය කරන්නේ? මොනවද මම විකුණන්නේ? මේ වගේ සැලසුමක් නැතිකම වෙන්න පුළුවන්. يعني හිතනවා වෙන්න පුළුවන්. ඊළඟට මට සල්ලි තියෙනවද? කොහෙන්ද ප්‍රාග්ධනය? මේ ප්‍රශ්න වලට ඔබ කොහොමද පිළිතුරු හෙව්වේ? अतम ओणम पुद्गले मम हितनवा तमंग अपे बुद्धागमट अणु तमंगे व्यापार तमंगे जन्मे तुम अतिवेलाती नया एक तमंग व्यवसाय के तमंग तमंगे वूर्ति एक तमंग जन्मेन्मगे नया किल मठ हितेनो ये दक्षता अणुव मिनीसुंके हेम बलनकोट अत्तटम मिनीसु एकेक क्षेत्रवल नियोजनीयकरणकोट ये बव होंदटम उप्पुवेनो ये एतनिं अपि पटंगन्नकोट दैन मगे व्यापारे मौलिक प्राग्धनय लोकुवटम तिबुणे नै नमुत् मम पोडियट पटंगत्ता तियन प्रमाणयट තියෙන ප්‍රමාණයට මම පටන් ගත්තා පටන් අරගෙන මම හැබැයි ඔබට සැලසුමක් තිබුණා සැලසුමක් තිබුණා මම යන්නේ කොතනටද මගේ ඉලක්කය කොතනද මගේ අරමුණ හොඳ අරමුණ හොඳම අරමුණක් තිබුණේ මට ආහාරය ඔසුවක් විය යුතුයි අපි කන ආහාරය ඔසුවක් විය යුතුයි අපි මොනවා හරි කනවා නම් ඒක අපේ ලෙඩ රෝග සුවපත් කරන ආහාරයක් විය යුතුයි. එහෙම නැතුව අපිට ගමනක් යන්න බෑ. අපේ වෘත්තිය තුල අපි අසරණ වෙනවා. ඕනම පුද්ගලෙක්
කෑමට දෙයක් ගත්තොත් ඒ කෑම ඔසුවක් කියලා වළඳන්න ඕන අනුභව කරන්න ඕන එතකොට අපි ඇත්තටම එහෙම එතන ඉන්නවන අපේ නිරෝගීතාවය වැඩි දියුණු වෙනවා අපේ පෞල් පසුබිම මානසික ඒකාග්‍රතාවය ඒ හැම දෙයක්ම ආහාර වලින් තමයි අපි අපි යැපෙන්නේ ආහාර වලින් ආහාරය බොහොම වැදගත් අපිට මේ ආහාරය තමයි ප්‍රධානම කියලා මට තේරුණා මේ ආහාරය තුල අපි අපේ ජීවන රටාව කොහොමද අපි සැලසුම් කරන්න කියලා මම සැලසුමක් මෙයක් හැදුවා මේ ආහාරය මේ විදියට යන්න ඕනේ කියලා ඒ අනුව අපේ දේශීය සහල් වර්ග දේශීය ධාන්‍ය වර්ග දේශීය කැඳ වර්ග මුතුන් මිත්තන් පාරම්පරිකව හදලා තිබුණ කුළුබඩු මෙන්න මේ ටික අපි උපයෝගී කරගත්තා මම උපයෝගී කරගත්තා එතකොට මම ඇත්තටම බැලුවා මේ මේක කොහොමද අපි කලමනාකරණය කරන්න කියලා දැන් මගේ ළඟට එන පාරිභෝගිකයා දන් හාල් ටිකක් ගන්න එනවා වින්න පුළුවන් එහෙම නැත්නම් බිම්මල් සොසේජ් එකක් ගන්න එනවා වෙනවා වෙන්න පුළුවන් කුළුබඩු එකක් ගන්න එනවා වෙන්න පුළුවන් නමුත් මම මේ ආහාරය ඇති වැදගත්කම එකින් එක එක කස්ටමර්ට ඒක එක එක පාරිභෝගිකයාට මම විස්තර කරනවා විස්තර කරනවා මේකේ ඇති වැදගත්කම මේකේ ඇති ගුණාත්මකභාවය මේකේ ඇති පෝෂණීය ගුණය මේකෙන් කොහොමද තමන්ගේ ලෙඩ රෝග වලින් මිදෙන්නේ ඒකේ ඇති ඖෂධීය බව මම හැම එකක්ම විස්තර කරනවා ඒ විස්තර කිරීම තුල පාරිභෝගික විශ්වාසයක් ඇති කරගන්නවා දැනුමක් ඇති කරගන්නවා ඒ දැනුමට ආපහු පාරිභෝගික අප වෙත එනවා හොඳයි හැම වෙලාවෙම අපි පාරිභෝගිකින් වෙත ලබා දෙන දේ අපි අවංකව නම් ලබා දෙන්නේ එතකොට අපි ඒ කරන දේ බොහොම කැමැත්තෙන් කරනවා නම් උනන්දුවෙන් කරනවා නම් මම හිතනවා ව්‍යාපාරයක් ඉදිරියට අරගෙන යන එක එච්චර අමාරු වෙන්නේ නැහැ. අපි තවත් තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන. පසුව යලිත් ටු ද පොයින්ට් අපේ දේශීය ව්‍යවසායකයෙක් එක්කයි අපි අද ටු ද පොයින්ට් වැඩසටහනින් මේ කතා කරමින් සිටියේ කොහොමද දේශීය දේවල් සෞඛ්‍ය ආරක්ෂිතව අපේ පාරිභෝගිකයින් අතරපත් කරන්න කියන කාරණා පිළිබඳ විශේෂයෙන් ආහාර පාන වලදී හොඳයි මම ඔබෙන් දැනගන්න කැමතියි දැන් මේ හෙලසුව පියසට දේශීය සහල් වර්ග එකතු කරනවා එතකොට පාරිභෝගිකයෝ එනවා ඔබෙන් විශ්වාසවන්ත විදියට මේවා මිලදී ගන්න කොහොමද ඔබ මේ මේ ද්‍රව්‍ය සොයාගන්නේ කොහොමද මේ සහතිකය ඔබ අරගන්නේ මොකද මේ විභාග කරනවා කියන එක විභාග කළා දේශීයව සහල් ඔබට ලබා ගැනීමට හැකියාවක් නැහැ පාරිභෝගිකින් අතරපත් කරන දෙමන විශාල කැපකිරීමක් කරන්න අපි තෝරා ගන්නට වෙනවා තවත් ව්‍යවසායකින්ව ඔබට ඒ අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා වී වලට කොයි විදිහටද ඔබ ඒ තෝරා ගැනීම කරන්නේ වසන්ත මිස් මම මුලදිම කිව්වා මම एक ग्रामीण प्रदेश वाल एक एक प्रदेश वाल गिहिला मम अंदुरगत्ता गोबियान मीदलम ए अपिट सपेन सपेन करुवन अदटत अपिट सपेन विश्वासवंतव दें उदाहरण कील बलन कीन कुट अभी मम बिबिल පැත්තේ ගිහිල්ලා ගොවියන් හම්බ වෙලා ඒ ගොවි සම්මේලනයක් තියෙනවා දේශීය පාරම්පරික සහල් නිෂ්පාදන භෝග සුරකින සංවිධානයක් තියෙනවා ඒ සංවිධානයට මම ගිහිල්ලා කිව්වා ඕගොල්ලන්ට
පුළුවන් අපිත් එක්ක එකතු වෙලා මේ ගමනේ යන්න. මේ අපි ඕගොල්ලන්ට හොඳ වෙළඳපළක් හදලා දෙනවා. ඒගොල්ලෝ එකපාරටම කැමති වුණා අපි ඉන්නවා ඔබතුමත් එක්ක ඔබතුමා පටන් ගන්න අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා කියලා. ඇත්තටම ඒ 2019 ඉඳන් 2021 අද දක්වා මේ මොහොත දක්වා අපිත් එක්ක ඒ සැපයුම් කරුවන් විශ්වාසයෙන් යුතුව බැඳලා ඉන්නවා. මම ඒගොල්ලොන්ගේ වෙළඳපොළ හදලා තියෙනවා. වෙළඳපොළ ඒ වෙළඳපොළ තුලින් ඒගොල්ලන්ගේ ආර්ථිකය හදලා තියෙනවා. ඉතින් ඇත්තටම මට හොඳ පාරිභෝගිකයන් සමූහයක් ඉන්නවා. කියන්නේ මම සැපයුම් කරුවන් වගේම මොකද සැපයුම් කරුවන් විතරක් ඉඳලා බෑ. ව්‍යාපාරයක පාරිභෝගිකයන් ඉන්නත් ඕනේ. ඒ සැපයුම් කරුවන්ගෙන් ලැබෙන භෝග ටික සහල් ටික ඒ හැම ටික හැම දෙයක්ම පාරිභෝගිකයන් අතර පත් වෙන්නත් ඕනේ. ඒ පාරිභෝගිකයන් දවසින් දවස මට වැඩි වෙනවා. මොකද ඒ අපේ දේශීය පාරම්පරික ආහාර මම හඳුන්වා දීමේදී ඒවයි ගුණ කීමේදී එතකොට ඒවයි ඖෂධීය ගුණ විටමින් ඛනිජ ලවණ ඒ තියෙන දේවල් විස්තර කිරීමේදී ඒ පාරිභෝගිකයා ඇත්තටම අපි සමග විශ්වාසයක් ඇති කර ගන්නවා. සමහර වෙලාවට අපෙන් අහනවා මේ ලෙඩවල වලට මේ මොන මොන මේ ආහාර වර්ගද ගන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඒ පිළිබඳවත් අනිවාර්යෙන් ඔබ දැනුවත් වෙලා ඉන්නට ඕනේ ඉන්න පාරිභෝගිකයට ඒ පිළිබඳ පැහැදිලි කරන්න. ඔව් 2019 ඉඳන් මම මේක ගොඩාක් අධ්‍යයනය කරා අසන්ති. ඒ අධ්‍යයනය තුල තමයි මට මේ ඒ පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් වුණේ. ඒ එන ගමනේදී අපි එදා වගේම එදා හිටපු පාරිභෝගිකයන් වගේම අද දක්වා ඉන්න පාරිභෝගිකයනුත් ඉන්නවා. එදා අපෙන් ආහාර වර්ග ගත්ත පාරිභෝගිකයන් අදත් ආහාර වර්ග ගන්නවා. විශ්වාසය. ඒ විශ්වාසය අපි කවදාවත් කඩලා නැහැ. ආයතනයක මම හිතනවා රඳා පැවැත්මක් තියෙන්නේ ඒ විශ්වාසය මත. මොකද බොහෝ ආයතන හතු පිපෙනවා වගේ පටන් ගන්නවා ස්ථාපිත වෙනවා විශාල මුදලකුත් වැය කරන අවස්ථා තියෙනවා. හැබැයි ටික දවසක් ගියයින් පස්සේ ආයතන වැහිලා යනවා. ඉතින් අර ඒක මම හිතනවා අර මූලාරම්භයේ සමාලාට ගුණාත්මක භාවයේ තිබුණට ටික කාලයක් ගියාම මේ ගුණාත්මක භාවය අපි හරි හැටි සැලසුම් කරගත්තේ නැත්නම් අපෙන් පාරිභෝගිකකින් වෙන් වෙලා යනවා. නමුත් හෙලසුව පියසට එම් වෙලා නැත්තේ මං හිතන්නේ ඔබ විශ්වාසවන්තව කටයුතු කරන නිසා. දැන් මං හිතන්නේ සහල් වර්ග විතරක් නෙමෙයි තවත් බොහෝ නිෂ්පාදන මේ ආයතනයේ හරහා පාරිභෝගිකකින් අතරපත් වෙනවා. දැන් මේ නිෂ්පාදන වර්ගීකරණයේදී ඔබ යම්කිසි සොයා බැලීමක් කරාද? පාරිභෝගිකයෙක් මගේ ළඟට එනකොට මෙන්න මේ වගේ දේවල් මොන වගේ දේවල්ද අවශ්‍ය වෙන්නේ? එතකොට මොන විදිහටද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි දකිනවා ඕනම ආයතනයකට අපි බඩුවක් ගන්න ගියාම මෙහි තියෙන ඇසුරුමට පවා අපේ ඇහැ යනවා. ඒක තියලා තියෙන විදිහට පවා අපේ ඇහැ යනවා. ඉතින් සමහර තැන්වල අපි කියන්නේ අයියෝ ඒ කඩේට ගියාම වැඩකුත් නැහැ. ඒක ගන්න හිතෙන්නෙත් නැහැ කියලා. නමුත් දැන් මෙතනදී අපිට පාවිච්චි කරන්න වෙනවා වෙළඳ උපක්‍රම පවා පාවිච්චි කරන්නට වෙනවා. කොයි විදිහට දේවල් සිදු කළේ මේ ආයතන? හොඳම වෙළඳ උපක්‍රමය තමයි විශ්වාසය. අපෙන් ගත්ත ආහාරවල ගුණාත්මක බව තමයි ලොකුම විශ්වාසය. ඒ නිසාම තමයි එදා පාරිභෝගිකයා අද දක්වා ඉන්නේ. නැත්තම් ඔවුන් අතහැරලා ගිහිල්ලා අපිව. ඒ වගේම දැන් මගේ ඇසුරුම් වල යම්කිසි ගුණාත්මක භාවයක් තියෙනවා. එතකොට ඒ ආහාරවල යම්කිසි ගුණාත්මකතාවයක් තියෙනවා. මම ඒවා පෞද්ගලිකව හොයලා බලනවා. ඉතින් ඒ අනුව තමයි අපි පාරිභෝගිකයා තුලට එන්නේ. ඒ එතනදී පාරිභෝගිකයාගේ විශ්වාසය දිනා ගැනීම තුලින් තමයි අපි මේ ව්‍යාපාරය අද දක්වා සාර්ථකව ගොඩනැගිලා තියෙන්නේ. හොඳයි, මොන මොන දේවල්ද මේ 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 ආයතනය හරහා පාරිභෝගිකයන් ලබා දෙන්නේ? මම හිතනවා ඒවා පිළිබඳවත් යම්කිසි තෝරා බේරා ගැනීමක් ඔබ කරන්නට ඇති.
एक मम मुलदी वगे मम बलुआ मिनीसुंगे आहार मिनीसु वरदी विधियाट मे आहार गनीम मिनीसु रोगीन बवट पातला मे रोग नसन्न तमय मम वेडगरणी मम एट मनु ये आहार वाल गुणात्मक भाव तमय प्रधान बलुवे एक गुणात्मकता अभी इसे मुतुमित्ता किसीम निधनगत रोगवलिंग पेलुने अयन मे अभी हृदय अमारुवक हेम अहन्नवत लैबुण ये मिनीसु हर वेडकर ये मिनीसु सह सरल सहलुव जीवत्ना ये मिनीसुंगे हद आहार रटावत्तिबुना ये मिनीसुंगे पौल पौल गोडक शक्ति मत्तुना लमा दुलोस्ते दाहतर दिन ये पौल हिटिया ये ओकोट कैमट दूंडे मन अद कैमट दूंडे वत्ते नीलागण फलाटिक घाटकोल तीन बोग टीक कुंबुरे हाल टीक वेटिक तमें मुकुतने ये हेम पौलकम उसस उसस नीलधारी अद समाजे दकिन लभन मे आहार रटावतम मम गमे गिहिल अध्ययन करे ये आहार रट ये आहार टीकतम मम नगर टगिना मम अदुनला विश्वास युत आंदुनलासु पियस ये आहार वर्ग टीका මගිතන දැන් මේ හෙලසුව පියස මගේ නිෂ්පාදනය කරන දේවල් අතර අපි ගත්තාම ඔබ විශේෂයෙන්ම සඳහන් කරලා තිනවා දැන් පොල් තෙල් කොම පිරිසිදු පොල් තෙල් කියන එක දැන් අපි දන්නවා පොල් තෙල් උනාට පහුගිය කාලෙදි පොල් තෙල් එක්ක වෙච්ච දේවල් පොල් තෙල් වලට මිශ්‍ර කරලා තිබුණු දේවල් පොල් තෙල් නමින් තිබුණු වෙන තෙල් වර්ග ඉතින් මේ 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 දේවල් නමුත් අපිට කෙනෙකුට පිරිසිදු පොල් තෙල් ටික දෙන්නට හැකියාවක් තියෙනවා නම් දැන් ඒ වගේම තමයි මම හිතන්නේ මේ තුන පහ වුණත් අපි සමහර අවස්ථාවන්වලදී අපි දකිනවා මේ තුන පහ නියම ප්‍රමිතියෙන් තියෙනවද කියන එක සමහරලාට මේවට එකතු කරලා තියෙන වර්ණක යොදලා අනන්ත අප්‍රමාණ පාරිභෝගික අධිකාරිය විසින් විශේෂ වැඩලීම් කරලා මේ දේවල් සුවාගත්ත විශේෂ මිරිස් කුඩු වලට පවා ඉතින් ඒ වගේ මම හිතන පිරිසිදු තත්වයේ තියෙන දේවල් ඒ කියන්නේ සැබෑ සෞඛ්‍ය ආරක්ෂිත දේවල් අපිට අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නට හැකියාවක් තිබෙනවා නම් ව්‍යවසායකයෙකුට එක පැත්තකින් ඒක තමන්ගේ ආර්ථිකමය වැඩි දියුණුවට වගේම එය තමයි සංවර්ධනයේ රටේ දායකත්වයේ සපයන මාර්ගය වෙන්නේ. හොඳයි කොවිඩ් කාලෙත් මේ මේ ආයතන මේ විදිහටම පවත්වාගෙන ගියා යම් යම් අර්බුද හමු වේ. මේ හෙළ සුව පියසට මොකද වුනේ කොවිඩ් කාලයේදී කියලා අපි බලමු. ඒ කටයුතු පවත්වාගෙන ගියාද මොනවද තිබුණු අභියෝග අපි මේ ගැනත් කතා කරමු.
හොඳයි විරාමයෙන් පසුව යලිත් to the point. අතරම් පසි මහත්මයා මේ පහුගිය දැන් අපි අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ කොවිඩ් තත්ත්වයත් එක්ක හිර වෙලානේ. එතකොට මේක අපි මේ රටක් විදියට නෙමෙයි ලෝකයක් විදියට බලපාපු තත්ත්වයක්. හැම කෙනෙකුටම ප්‍රශ්න තිබුණා විශේෂයෙන්ම ව්‍යවසායකින්ට මාස ගණන් රට වහලා තිබුණා. එතකොට ගොඩක් අය මේ බඩු ගන්නවා තියා එළියටවත් බැහැ ගන්න බැරි කාලයක හිටියේ. දැන් කොහොමද ඔබේ ආයතනයට මේ තත්ත්වය බලපෑවේ? මම කොවිඩ් කාලේ තමයි හොඳටම කරේ. ඇත්තටම කියනවනේ මගේ ගාව බාණ්ඩ තොගයක් තිබුණා. රට වහලා තියෙන කාලේ අහල පහල පාරිභෝගිකයන්ට මම ඒ සැපයුම කරා. ඊට පස්සේ අපිට මං හිතන්නේ අනුමැතිය දුන්නා ගිහිල්ලා දෙන්නේ කියලා. ජංගම සේවාවක් කරා. එතකොට මගේ ළඟ ඉන්න ඒ ජංගම රත පදවන දෙදෙනෙක් ඉන්නවා. මම ඒගොල්ලෝ හරහා මගේ පාරිභෝගිකයන් වෙත මගේ බාණ්ඩ මේ දුරකථන මාර්ගයෙන් මම ඒ ඇනෝම් බාරගත්තා. ඒව සැපයුවා. ඉතින් ඇත්තටම එහෙම ලොකුවට මට නම් බලපෑවේ නැහැ. මොකද මම කොවිඩ් කාලෙදී මගේ ව්‍යාපාර හුඟක් වැඩි උනායි කියලාත් කියන්න පුළුවන්. හේතුව මේවා පාරම්පරික ආහාර ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර. ඒ කියන්නේ ඉල්ලුම අඩු වෙන්නේ නැහැ කවදාකවත්. ඉල්ලුම කවදාවත් අඩු වෙන්නේ නැහැ. ගත්ත කෙනා ආයි ගන්නවා. කෑව කෙනා ආයි ගන්නවා. හොඳයි දැන් මේ 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 පහුගිය කාලෙත් එක්ක දැන් කොහොම හරි මේ ඔබේ ආයතනය ඔබ පවත්වාගෙන යන්න උත්සාහ කළා. හැබැයි දැන් අපි සමස්තයක් විදිහට ගත්තොත් රටේ තියෙන තත්ත්වයත් එක්ක අභියෝගයන් එක්ක අපි යම් තැනකදී නැවතිච්ච අවස්ථා තියෙනවා. දැන් ඔබේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙච්ච සේවක ප්‍රජාවට කොයි විදිහටද ඒ අයට අපහසුතා ඇති වෙන්න පුළුවන් සමහර ගමන් බිමන් යාමේදී එහෙම නැත්නම් ආයතනයට පැමිණීමේදී දැන් මෙන්න මේ දේවල් පරිපාලන කටයුතු කොයි ආකාරයෙන්ද සිදු කළේ? ඔව් ඇත්තටම මගේ ජංගම රියදුරන් මගේ ආයතනය ළඟම ඉන්න පුද්ගලව දෙන්නෙක් ඉන්නේ. ඉතින් ඒක නිසා මට එච්චරම ඒ ගැන අපහසුයක් වුණේ නැහැ. මොකද මම ඒ ගැන ලොකුවටම මට ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. නමුත් මගේ මට ප්‍රශ්නයක් ඇති වුණේ අර වහපු කාලේ බාණ්ඩ ගම් වලින් ගෙන්න ගන්න එක. අනේ එතන තමයි මම පොඩ්ඩක් පස්සට ගියේ. ඒකත් සත්‍ය දෙක තුනක් ඇතුළත මම කොහොම හරි සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න ඒක පුළුවන් වුණා. මොකද අපිට ඒ ලයිසන් එක දුන්නා පොලිසි වලින්, එතකොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් ඒ ලයිසන් එක දුන්නා. ඒ දුන්නයින් පස්සේ අපිට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ මේ මේක පවත්වාගෙන යෑමට. හොඳයි සංචාරක කර්මාන්තය අපි ගත්තොත් එහෙම දැන් සංචාරක කර්මාන්තය තමයි දැන් අපේ ඉස්සරහා මම හිතනවා අපි බොහොම ශීඝ්‍ර දියුණුවක් ලැබමින් තියෙනකොට තමයි මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය මේ ඇති උනේ. මේ දේශීය දේවල් වලට ලොකු අවධානයක් තියෙනවා ජාත්‍යන්තරයේ. දැන් ඔබ ඔබ මේ 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 පාරිභෝගිකින් වෙත ලබා දෙන ඔබේ ආයතනය හරහා ලබා දෙන මේ නිෂ්පාදන සංචාරකින්ට දේශීය සංචාරකින්ට එතකොට අපේ රටට සංචාරකින් පැමිණීම මම හිතනවා අපි දැන් මේ අලුත් අවුරුද්දේදී මේවා වෙනස් වෙලා නැවත මේ මේ සංචාරකින් පැමිණීම සිද්ධ වෙයි කියලා ඒකම ජාත්‍යන්තර වෙළඳපළ තිබුණටත් වඩා හොඳින් විවෘත වෙයි කියලා කොහොමද අපි මේ අභියෝග ජය ගන්නේ? ඔව් සද්දෙන් දැන් දැනටමත් මම ඔය මගේ පාරිභෝගිකයන් රට යනකොට මගේ බාණ්ඩ ගෙනියනවා. එතකොට දේශීය පාරිභෝගිකයන් ඉන්නවා, ජාත්‍යන්තර පාරිභෝගිකයන් ඉන්නවා. ඉතින් ඒ තුළ මගේ එහෙම ලොකු දැකීමක් තියෙනවා. නමුත් සංචාරක දෙපා ව්‍යාපාරය දියුණු කරන්න මේ තියෙන අපේ දේශීය පාරම්පරික ආහාර වර්ගම ඇති මේ ගැන මේකේ ගුණාත්මක භාවය, මේකේ ඖෂධීය ගුණය, මේකේ ඇති ගුණාත්මක භාවය හරියට අපි
කලමනාකරණය කරලා හොඳට අලෙවික අලෙවිකරණ කටයුතු ප්‍රචාරණ කටයුතු කරා නම් අපේ රටට තරම් සංචාරක වෙන්නේ වෙන කිසිම රටකට මේ මේක මේ මේ ආහාර වර්ග දැන් සංචාරකයෝ මෙහෙට එන්නේ කැසිනෝ ගහන්නවත් ක්ලබ් යන්නවත් නෙමෙයිනේ ඒ රටවල් වල ඒව ඕන තරම් තියෙනවා මෙහෙට එන්නේ මේ සංස්කෘතිය බලන්න මොකද්ද මේ ගොඩක් පරණ සංස්කෘතියක් අපේ තියෙන ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සංචාරක ව්‍යාපාරයේ තුලට මුදා හරින්න ඕනේ දැන් අදටත් අපේ ඊගෙන ලොකු හිඩැසක් තියෙනවා ඒ හිඩැස පියවන්න පුළුවන් ලොකු වැඩපිළිවෙලක් තියෙනවා මගේ මේ දේශීය ආහාර පාන ආපන ශාලා තුලින් දේශීය විදේශීය හැමෝටම පරිභෝජනය කරන්න පුළුවන් ඒ කියන්නේ උයලත් දෙනවා බාණ්ඩ ගන්නත් පුළුවන් අමුද්‍රව්‍ය ගන්නත් පුළුවන් උයලත් දෙනවා මෙන්න මේ ක්‍රමය හැම නගරයකම හැම දිස්ත්‍රික්කයකම රටේ ප්‍රචලිත කිරීම තුළින් දේශීය විදේශීය වෙළඳපළ අපිට ජය ගන්න පුළුවන් ලොකු දෙයක් නෙමෙයි ඒක ඒක ඒකට තියෙන්න ඕනේ ඇත්තටම රාජ අනුග්‍රහය මට නැහැ ඇත්තටම කියනවා නම් ඉතින් ඕක අපිට රාජ අනුග්‍රහය පොඩ්ඩක් ලබා දුන්නා නම් වැඩපිළිවෙල මයිගාව තියෙනවා දැන් ගොඩක් දෙනෙක් කියන්නේ අපිට දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් අපිට අදහසක් තියෙනවා අපිට සැලසුමක් තියෙනවා හැබැයි අපිට වෙළඳපළක් නැහැයි කියලා. දැන් ඔබ ආපු ඒ ගමනේදී මෙන්න මේ අයට කොහොමද දෙන්න පුළුවන් මේන මාර්ගෙ මොකක්ද? වෙළඳපළ හොයා ගැනීම මේ 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 ක්‍රමවේදේ මොකක්ද? වෙළඳපළ අපි නිර්මාණය කරන්නේ ගුණාත්මකතාවය මතනේ. මම මෙච්චර කල් මේ ව්‍යාපාරයේ ප්‍රචලිතක උනේ ගුණාත්මක භාවය උඩ. ඒ ගුණාත්මක භාවය අපි හරියට මිනිස්සු තුරලට ගෙනියනවා නම් ඒ මිනිසුන්ගේ මනස ඒ තුල තියෙනවා නම් අපිට පුළුවන් අපේ සෞඛ්‍ය වගේ අපේ ව්‍යාපාරය මේ ජයග්‍රහණය කරගෙන යොමු කරවන්න. එච්චරම ලොකු දෙයක් නෙමෙයි. නමුත් අපේ රටේ කොච්චර දේශීය ආහාර නිෂ්පාදනය කරනවද? ඒ දේශීය ආහාරවලට මොනතරම් තැනක් දෙනවද? අපේ රටින් ගේන බඩුවලටනේ ගොල් ලොකු තැනක් තියලා තියෙන්නේ. අපේ රටේ බණ්ඩායි ආහාර තමයි හොඳම ආහාර. ලෝකේ තියෙන හොඳම ආහාර අපේ රටේ ආහාර. මේක මිනිසුන්ගේ ඔලු තුලට හදවත් තුලට යන්නේ නැතුව කවදාවත් මේක ජය ගන්න බෑ. හොඳයි අපි කෙටි විරාමයක් අරගනිමු. තරඟකාරී වෙළඳපළ එක්ක තමයි අපිට ගනුදෙනු කරන්න සිදු වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මේ අපේ පර්සි මහත්මයාගේ ආයතනයේත් විශේෂයෙන්ම මේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය ගත්තහම තවත් බොහෝ ආයතන තියෙනවා. මේ හා සමානවම එතකොට මේ තරගයට මුහුණ දෙන්න එකත් ලේසි නැහැ. ඉතින් ඒක නිසා අපි ඒ ගැන තොරතුරු කතා කරමු විරාමයක් අරගෙන.
යලිත් ටු ද පොයින්ට් දේශීය ව්‍යවසායකයා මේ මොහොත වෙන විට සමහර ව්‍යවසායකින් තමන්ගේ ව්‍යාපාර අතෑරපු අවස්ථා තියෙනවා තමන්ගේ කරගෙන හිටපු වැඩ කටයුතු නවත්වගෙන ඉන්න අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා තවත් කොටසක් ඉන්නවා අලුතෙන් මේ ව්‍යවසායකෙක් බවට පත් වෙන්න අදහස් කරගෙන ඉන්න පිරිස් ව්‍යවසායකින් බීමේ අරමුණ ඇතුව සැලසුම් සකස් කරන අයත් ඉන්නවා ඒ එක්කම මොන ප්‍රශ්න තිබුණත් තමන්ගේ ඒ ආයතන කිසිම ගැටලුවක් නැතුව පවත්වාගෙන යන ව්‍යවසායකයෙකුත් ඉන්නවා ඉතින් පර්සි මහත්මයා මේ කියන ගණේදී තුන්වෙනි අවසාන කාරණාවට තමයි අයිති වෙන්නේ මොකද කොච්චර ප්‍රශ්න තිබුණත් තමන්ගේ ඉලක්කයන් වෙත තමන් ආවා කියන හැඟීම උට තියෙනවා ඉතින් කොවිඩ් සමයේ තමයි වැඩිම වටිනාකමක් මේ හෙලසුව පියසට ලබා ගත්තේ කියලා පර්සි මහත්මයා කියනවා තරඟකාරීත්වය වෙළඳපළක තියෙනවා එතකොට දැන් ඔබ ආයතනය මගින් නිෂ්පාදනය කරන බොහෝ නිෂ්පාදන වලට මේ තරඟකාරීත්වය තියෙනවා ඉතින් දැන් කොහොමද ගුණාත්මකභාවය තියෙනවා ඒක ඔබ මුලින්දලම 2019 දී කරපු පරීක්ෂණ වලින්ම ඔබ තීරණය කරන මම ගුණාත්මක දේවල් තමයි දෙන්නේ කියලා හැබැයි ඊට අමතරව මේ තරඟකාරී වෙළඳපළට ඔබ මොන වගේ තීරණ ලබා දීලා තියෙනවද ඔබේ නිෂ්පාදන ඉදිරියට ගෙනියන්න මටන් ඇත්තටම කියනවා නම් තරඟයක් නැහැ ම පාරිභෝගිකයා මගේ ළඟට එන ඇවිල්ලා ගන්න භාණ්ඩ ටික ඒ ආහාර ටික වෙනකෙන්වත් ගන්න නැහැ හොඳයි දැන් අපි උදාහරණයක් ගත්තොත් 3 5 තියෙනවා එතකොට දැන් 3 5 තවත් තැන්වල තියෙනවා තේකොළ තියෙනවා තේකොළ තවත් තැන්වල තියෙනවා එතකොට මේ මේ දේශීයව සහල් වර්ග කියලා තියෙනවා ඒවත් තවත් තැන්වල තියෙනවා දැන් මෙතන තව මෙවැනිම භාණ්ඩ තියෙනකොට අපි අපේ පාරිභෝගිකයා වෙත කොයි විදියටද දැන් ගුණාත්මකභාවය ඒක ඒක අංක 1 නමුත් එතනින් එහාට ගියාම ඔබ සකසාගත්තු නිර්ණායකයන් මොනවද මම ඇත්තටම මගේ තේමාව තමයි ආහාර ඖෂධයක් විය යුතුය කියන තේමාව යටතේ මම ගුණාත්මක දේවල් තමයි නිර්මාණය කරන්නේ ඒ කියන්නේ මිරිස් ගත්තොත් අපි මිරිස් අරගෙන කොටලා නැටි පිටින් නෙමෙයා කරන්නේ වෙළඳපළට නිකුත් කරන්නේ නමුත් මගේ ආයතන ඇතුළ මිරිස් වේලලා නැටි කඩලා හොදලා තමයි මම දේශීය වෙළඳපළට නිකුත් කරන්නේ අපේ පාරිභෝගිකයන් දන්නවා ඒ ගැන ඒ පාරිභෝගිකයන් එක් කරගෙන ගිහිල්ලා මම පෙන්නලා තියෙනවා सेवक संख्यावा के तो संख्या මට පැහැදිලි කරන්නකෝ අලුත් නිෂ්පාදන දැන් ඉදිරි වසරේදී තව වෙන සැලසුම් තියෙනවා නම් දැන් අපි එක්තරා නිෂ්පාදන ප්‍රමාණයක් ඔබේ ආයතනය හරහා සිදු වෙනවා ඊට අමතරව අලුත් දේවල් කරන්න අනාගතයේ දැන් මේ එළඹෙන අවුරුද්ද තුලදී බලාපොරොත්තුවක් තියෙනවා ඔව් අපි දැනටම බිම්මල් වලින් සොසේජස් හදනවා ඒකේ රසකාරක මුකුත් නැහැ කල් තියාගැනීමේ මුකුත් නැහැ එතකොට මේ වර්ණක කිසි දෙයක් නැහැ કૃત્રિમ දේවල් මුකුත් නැහැ බිම්මලුයි 3-5යි මිරිසුයි ලුණුයි එතකොට සහල් බන්ධන බොන්ඩ් එක කියලා කියන්නේ ඒ සහල් බන්ධනයි ඒ ටික විතරයි ඒකම අපි හිතාගෙන ඉන්නවා පොලොස් වලින් කරන්න පොලොස් සොසේජ් එකක් කර අපි නිර්මාණය කරන්න ඉන්නවා ඊළඟට මීට් බෝල් එකක් අපි හදන්න ඉන්නවා නමුත් මේවට ගොඩක් මූල්‍යම පිරිවැය යන නිසා අපිට ටිකක් අමාරුයි නමුත් රජයේ පොඩ්ඩක් මැදිහත්තු වෙලා අපිට අතහිත දෙනවා නම් මීට වැඩිය ලොකු ගමනක් අපිට යන්න පුළුවන්
දැන් රාජ්‍ය අනුග්‍රහය තිබෙන ඇතම් ආයතන තියෙනවා රාජ්‍ය මට්ටමින් තිබෙන විවිධ ආයතන තියෙනවා නමුත් අපි දැන් සමහර අවස්ථාවන් වලදී ව්‍යවසායකින් දන්නෙත් නැහැ සමහර ආයතන වල තියෙන පහසුකම් අපි ලබා ගන්න කොහොමද කියලා එතකොට දැන් සමහර ආයතන ණය මුදල් ලබා දීම් අතින් මේ ප්‍රමුඛ ස්ථානයේ ගන්න අවස්ථා තියෙනවා ව්‍යවසායකෙක් නගා සිටුවීම කියන තැනදී ඔබ විශ්වාස කරන හැටි දැන් ඔබට රාජ්‍ය අනුග්‍රහයක් නොලැබුණත් ඔබ තනිගමනක් ඇවිල්ලා තියෙනවා ඒ විශ්වාසයෙන් තමන්ට තමන් ගමේතියනේ ලෝල් ටිකට හොඳ වෙළඳපළක් ලැබෙනවායි කියන එක ගොවියත් සතුටු වෙනවා ඇත්තටම ඒ එකතු කරන එක්කෙනත් සතුටු වෙනවා අපිත් සතුටු වෙනවා පාරිභෝගිකයත් සතුටු වෙනවා ඇත්තටම මේක එක දන්වැලක පුරුක් වගේ එකිනෙකාට බැඳිලා තියෙන්නේ ඒ බැඳීම තුළ අපිට ලොකු ගමනක් යන්න පුළුවන් මේ ඇත්තටම තියෙන්නේ අපේ රටේ ඇත්තටම වෙලා තියෙන්නේ ගමේ නිෂ්පාදනය කරන නිෂ්පාදනය හරියට වෙළඳපොළ හොයාගන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපි වෙළඳපොළ හදලා තියෙනවා. අපිට වෙළඳපොළ හදලා තියෙනවා නම් ගමේ නිෂ්පාදන ටික අපිට එනවා නම් අපි ළඟ පාරිභෝගිකයෝ ඉන්නවා නම් ලොකු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ගමේ නිෂ්පාදන ටික ගමේ ආහාර ටික අපි එතන ලබා දෙන්න. අපි හොඳයි. ඒ කියන්නේ දැන් ඔබ ආයතනයට පවා පුළුවන් ගමක ඉතාම හොඳ මට්ටමට ඒ ඔබ ප්‍රමිතිය සහතික කරන මට්ටමටම තමන්ගේ නිෂ්පාදන තියෙනවා නම් ලබා දීමේ හැකියාවක් තියෙනවා. නිෂ්පාදන වල ගුණාත්මක භාවය තමයි වැදගත්. ඒ ගුණාත්මක භාවය තුළ ඔවුන්ටත් ඉදිරියට යන්න පුළුවන්, අපිටත් ඉදිරියට යන්න පුළුවන්, රටත් ඉදිරියට යන්න පුළුවන්. හොඳයි මම හිතනවා අද බොහෝ දේවල් කතා කළා ව්‍යවසායකෙක් හැටියට අපි කොයි ආකාරයෙන්ද ඉදිරියට යන්නේ කියන කාරණාවේදී මේ හෙලසුව පියස කොහොමද අරගෙන ආවේ කියන එක පිළිබඳව තමයි එහි හිමිකරු මේ පර්සිටරන්ස් පීස් මහතාපත් සමග කතා කළේ මම හිතනවා මේ නිෂ්පාදන ගණනාවක් එතුමාගේ මේ හෙලසුව පියසෙන් නිෂ්පාදනය කරනවා ඒ වගේම ඒ හරහා රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වෙලා තියෙනවා මොකද දැන් එතුමා ළඟ වැඩ කරන පිරිස විතරක් නෙමෙයි අපිට ගණනය කරන්නට හැකියාවක් ලැබෙන්නේ ඔහු වටා විශාල තව ව්‍යවසායකින් පිරිසක් එකතු වෙලා ඉන්නවා තමන්ගේ නිෂ්පාදන ලබා දීම සඳහා ඉතින් මම හිතන්නේ ඒ සැපයුම් කරුවන්ට පවා රැකියා වෙළඳපළක් හැදිලා තියෙනවා අපේ මේ හෙලසුව පියස හරහා ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපේ මේ සාකච්ඡාවට එකතු වුණාට පර්සි ටෙරන්ස් පීරිස් මහතා මේ හෙලසුව පියස හිමිකරු ඉතින් තව තවත් මේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා එහෙමනම් අද දවසේ අපි ටු ද පොයින්ට් වැඩසටහනින් සමුගෙන යනවා තවත් දවසකදී අපි අලිත් හමු වෙනවා